අපි මේ ඉන්නේ මිහින්තලේ සිංහ පොකුණ ආසන්නේ. මේ පොකුණට සිංහ පොකුණ කියලා කියන්නේ. බලලා පේනවා මෙතන සිංහෙක්ගේ රූපයක් නිර්මාණය කරලා තියෙනවා. කකුල් දෙකෙන් හිටගෙන ඉන්න, ඒ වගේම අත් දෙක ඉහළට ඔසවාගෙන ඉන්න සිංහෙක් තමයි මෙතන නිර්මාණය කරලා තියෙන්නේ. ඒ නිසා තමයි මේ සිංහයාට ඉහළින් තියෙන මෙන්න මේ පොකුණට සිංහ පොකුණ කියලා හඳුන්වන්නේ. ඉතින් මේ පොකුණ මොකටද නිර්මාණය කරලා තියෙන්නේ? ඇත්තටම මේ පොකුණ නිර්මාණය කරලා තියෙන්නේ මේ පරිශ්‍රයේ වලට පේනවා විශාල ගොඩනැගිලි සංඛ්‍යාවක් තියෙනවා. අතර මේ ගොඩනැගිලි ආරාම සංකීර්ණ. එහෙම නැත්නම් භික්ෂුන් වහන්සේලා වැඩ සිටි, ඒ වගේම ආගමික කටයුතු සිද්ධ කරපු ආරාම සංකීර්ණයක් තමයි මේ පරිශ්‍රයේ තියෙන්නේ. මිහින්තලේ බොහෝ තැන්වල විහාර කර්මාන්ත තමයි තියෙන්නේ. මේ විදිහේ ආරාම සංකීර්ණයක් තමයි මෙතන තිබිලා තියෙන්නේ. ඉතින් මේ ආරාම සංකීර්ණේ වැඩ වාසය කරපු භික්ෂුන් වහන්සේලාට ස්නානය කරන්න තමයි මේ සිංහ රූප සහිත මේ පොකුණ නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් කොහොමද මේකෙන් ස්නානය කරන්නේ? ඔයාලට පේනවා මේ සිංහ මුහුණතේ සිදුරක් තියෙනවා. ඉහළ පොකුණේ ඉඳලා ජලය පැමිණලා ඒ ජලය මේ සිංහ කටින් මුදා හැරලා තියෙනවා. එහෙම පැමිණෙන ජලය තමයි මේ පහළ භූමියේ ඉඳලා ස්නානය කරන්න කටයුතු කරලා තියෙන්නේ. ඉතින් අපිට හිතන්න පුළුවන් මේ නිර්මාණය සිද්ධ කරලා තියෙන්නේ වැඩිහිටි භික්ෂූන් වහන්සේලා උදෙසා. එහෙම නැත්නම් නායක ස්වාමීන් වහන්සේලා උදෙසා තමයි මේ විදිහේ නිර්මාණයක් මෙතන සිද්ධ කරන්න ඇත්තේ. ඒකට හේතුව තමයි ඔයාලට පේනවා මෙන්න මෙතන සිංහයාගේ අත් දෙක තියෙනවා. මේ අත් දෙකට භික්ෂූන් වහන්සේලාගේ අත් දෙක තියාගෙන බොහොම පහසුවෙන් ස්නානය කරන්න පුළුවන් විදිහටයි මේ සිංහ රූපය නිර්මාණය කරලා තියෙන්නේ. කියන්නේ අත්වාරුවක් විදිහට මේ සිංහ රූපය නිර්මාණය කරලා තියෙන බවක් තමයි පේන්න තියෙන්නේ. ඒ අනුවත් අපිට හිතන්න පුළුවන් වැඩිහිටි එහෙම නැත්නම් නායක ස්වාමින් වහන්සේලා තමයි මේ පරිශ්‍රයේ ස්නානය කරන්න ඇත්තේ කියලා. ඉතින් මේක මොනතරම් විශිෂ්ට ගණයේ නිර්මාණයක්ද? අත්වාරුවක් විදිහට අලංකාර සිංහ රූපයක් නිර්මාණය කරන්න තරම් අපේ කලාකරුවන් මොනතරම් කලාකාමීද කියන එක අපිට හිතන්න පුළුවන්. ඒ වගේම මේ පොකුණේ පැති බැමි වල තියෙන කැටයම් දිහා බලන්න. අලංකාර සිංහ රූප සහිත කැටයම් තියෙනවා. ඒ වගේම මානව රූප ගණනාවක් තියෙනවා. ඒ වගේම මෙන්න මෙතන තියෙනවා හරි විශේෂ කැටයමක්. වයන, රංගන, නටන කැටයමක් මෙන්න මෙතන දකින්න පුළුවන් කමක් තියෙනවා. අතන මේවා ඉතාමත් විශේෂ දේවල්. අපි ගිහිල්ලා බලමු මේ පොකුණේ ඉහළ ප්‍රදේශයට. ඉතින් මේ යන අතරෙත් මේ පාදමේ තියෙන කැටයම් වල අපූර්වත්වය අපිට රස විඳින්න පුළුවන්. සිංහ රූප තියෙනවා, ඒ වගේම මානව රූප තියෙනවා, ඒ වගේම මෙන්න මෙතනත් සිංහ රූපයක් තියෙනවා, ඒ වගේම වාමන රූප අපිට මෙතන හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මෙතන තියෙනවා තවත් විශේෂ කැටයමක්. මෙන්න මේ කැටයම දිහා බලන්න. මෙතන තියෙනවා කිසියම් සටන් කලාවක් පුහුණුවන හෝ සටන් වදින දෙදෙනෙකුගේ කැටයමක්. සමහර වෙලාවට ලංකාවේ තිබුණු සටන් ක්‍රම පිළිබඳව අපිට යම්කිසි අදහසක් ගන්න පුළුවන් මේ වගේ කැටයමකින්. සමහර විට අංගම් පොර ශිල්ප ක්‍රම වගේ ශිල්ප ක්‍රම ඒ කාලේ තියෙන්නේ නැති ඒ විදිහේ නිරූපණයක් තමයි මේ කැටයමෙන් නිරූපණය කරලා තියෙන්නේ. ඒ විදිහේ තවත් මානව රූප සහ සිංහ රූප සහිත කැටයම් ගණනාවක් මේ ගොඩනැගිල්ල අපිට දකින්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් හෙළ කලාකරුවාගේ, හෙළ ගල් වඩුවාගේ තියෙන කලා කෞශල්‍ය මේ වගේ නිර්මාණයක් තුළින් අපිට ඉතාමත් පැහැදිලි වෙනවා. ඉතින් මේ පාදං ඉතාමත් සුමටව නිර්මාණය කරලා තියෙන බවක් පේන්න තියෙනවා. ඉතින් මේ දේවල් අනිවාර්යෙන්ම ඇවිල්ලා බලන්න මිහින්තලේ යනවා නම් මෙන්න මෙතනින් අපිට මෙන්න මේ කුඩා පොකුණ දැක බලා ගන්න පුළුවන්. කුඩා පොකුණක් වුණාට අඩි 5ක විතර උසකින් නැත්නම් ගැඹුරකින් යුක්තයි. ඒ වගේම මේ කුඩා පොකුණට ජලය සපයලා තියෙන්නේ ඉහළ ප්‍රදේශයේ තියෙන නාග පොකුණේ ඉඳලා. නාග පොකුණේ ඉඳලා භූගත නල මාර්ග ඔස්සේ තමා මේ පොකුණ දක්වා ජලය රැගෙන ඇවිල්ලා තියෙන්නේ. භූගතව නිර්මාණය කරපු තෙරා කොටා බට, එහෙම නැත්නම් මැටි වලින් නිර්මාණය කරපු බට මාර්ගයෙන් තමා මෙතෙන්ට ජලය අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම එහෙම පැමිණෙන ජලය මෙතන තියෙනවා මකර රූපයක් සහිත මකර කටක්. මේ මකර කටෙන් මේ කුඩා පොකුණට මුදා හැරලා තියෙනවා. අද වෙද්දී මකර රූපේ බොහෝ සෙයින් මැකී ගිහිල්ලා තියෙනවා, කාදිනේට ලක් වෙලා තියෙනවා. නමුත් තවමත් මේ මකර රූපේ අවශේෂ අපිට දකින්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් ඒ වගේම මේ පොකුණ නිර්මාණය කරලා තියෙන ජ්‍යාමිතික හැඩතල බලන්න. මේ භූමියට
සමාන්තරව ක්‍රමානුකූලව මේ පොකුණ නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම මේ පොකුණ සමමිතිකව නිර්මාණය කරන්න මේ ගල් ක්‍රමානුකූලව කපලා ඉතාමත් දර්ශනීය ආකාරයෙන් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේ වගේ තියෙන ජාමිතික හැඩතල ගත්තත්, ඒ වගේම මේ ගල් එකිනෙකට ලොක් වෙන පරිදි, ජලයේ කාන්දු නොවන පරිදි මේවා නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ඔබ හිතන්න මොනතරම් විශිෂ්ට ගණයේ නිර්මාණයක්ද මේක. මේ තියෙන ගල් වතුර වල ප්‍රමාණය බලන්න. මේවා මෙතනට අරගෙන ඇවිල්ලා, ඒ වගේම ක්‍රමානුකූලව මේවා මෙතන සකස් කරලා, ඉතින් මේ දේවල් නිර්මාණය කරලා තියෙන්නේ අපේ රටේ මිනිස්සු. ඒ නිසා තමයි මේ දේවල් මේ තරම් වැදගත් වෙන්නේ. ඉතින් අපේ රටේ තියෙන හෙළ කලාකරුවාගේ කලා කෞශල්‍ය, වගේම ගණිත හැකියාව, ඒ වගේම නිර්මාණශීලීත්වය, මේ සියල්ල පිළිබිඹු වෙනවා මේ වගේ පුංචි නිර්මාණයකින්. ඇත්තටම මේවා නිර්මාණය නම් පුංචි තමයි. හැබැයි මේ අපේ රටේ තිබුණු කලාකරුවන්ගේ හැකියාවේ ප්‍රමාණය පුංචි නෑ, ඒවා සුළුපටු නෑ. ඉතින් අපි නැවතත් ආවේ පහළ තියෙන සිංහ රූපයේ ගාවට. සිංහ රූපයේ කේශර පවා නිර්මාණය කරන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම මෙතනින් පහළට එන ජලය නිසක වශයෙන්ම මෙතන ඉඳලා භූගත නල මාර්ග ඔස්සේ තමා පහළ භූමියට ගමන් කරන්න සලස්සලා තියෙන්නේ. මොකද මෙතන තියෙන්නේ කිසියම් ආරාම සංකීර්ණයක නටබුන්. ඉතින් මෙතනින් අනිවාර්යෙන්ම භූගත නල මාර්ග ඔස්සේ තමයි ජලය ගමන් කළ යුත්තේ. කොහොම නමුත් මිහින්තලේ ඉන කෙනෙක්, මිහින්තලේ අපිට වාහන නවත්තන්න පුළුවන් පරිශ්‍රය තියෙන්නේ මෙන්න මේ ආසන්නේ. මිහින්තලේ දක්වා ගමන් කරන මාර්ගය තියෙනවා මෙන්න මේ ඈතින්. ඉතින් මේ ආසන්නේම තියෙන මේ අපූර්ව නිර්මාණය දැක බලා ගන්නත් එන්න අමතක කරන්න එපා. මොකද හෙළ ඉතිහාසයේ අපේ හෙළයන්ගේ විශිෂ්ට නිර්මාණ තමයි මේවා. මේ වගේ විශිෂ්ටත්වය අපිට තේරෙන්නේ මේවා අවබෝධයක් ඇතුව බැලුවොත්. ඉතින් අපි මේ දැකපු කුඩා සිංහ පොකුණට ජලය රැගෙන එන නාග පොකුණත් මට මේ වීඩියෝ එකේම ඔයාලට පෙන්වන්න ඕනේ කියලා මට හිතුණා. ඒ නිසා මම මිහින්තලේ කඳු මුදුන් දක්වා ගමන් කරනවා. එතකොට තමයි අපිට නාග පොකුණ හම්බෙන්නේ. මේ නාග පොකුණට ගමන් කරන්න බෝඩ් එකක් ගහලා තියෙනවා. ඉතින් ඒ බෝඩ් එක හරහායි, බෝඩ් එකෙන් පෙන්වන මාර්ගයේ දිගේ આવොත් නාග පොකුණ බලා ගන්න පුළුවන්. ඉතින් සිංහ පොකුණ වගේ නෙවෙයි, නාග පොකුණ තරමක් විශාල පොකුණක්. මේ අපි දකින්නේ නාග පොකුණ. සමහර විට මේ පොකුණේ තියෙන හැඩේ නිසා මේක නාගයෙකුගේ හැඩයකින් වගේ යුක්ත භාවයක් පේන්න තියෙනවා. ඒ නිසා මේ පොකුණ නාග පොකුණ විදිහට හඳුන්වනවා ඇති. කොහොම නමුත් තරමක් විශාල පොකුණක්. ස්වභාවික ගල් පර්වතයේ තියෙන කුහර භාවිතා කරලා, ඒ කුහර පාදක කරගෙන තමයි මේ පොකුණ නිර්මාණය කරලා තියෙන්නේ. ගුහාවක් එහෙම නැත්නම් කුහරයක් තමයි මේ ගල් පර්වතයේ නිර්මාණය වෙලා තියෙන්නේ ස්වභාවිකවම. ඒ ස්වභාවික පිහිටීම භාවිතා කරලා මෙතනින් බැම්මක් නිර්මාණය කරලා මේ විදිහේ පොකුණක් නිර්මාණය කරන්නයි කටයුතු කරලා තියෙන්නේ. මෙතනින් එක් පඩිපෙලක් තියෙනවා පොකුණ දක්වා ගමන් කරන්න. ඉතින් මේවා භාවිතා කරලා තියෙන්නේ භික්ෂූන් වහන්සේලාගේ පරිශීලනයේ උදෙසා. ඉතින් මේ කියන තරමක් විශාල පොකුණේ ඉඳලා තමයි අපි පහලින් දැකපු සිංහ පොකුණ දක්වා ජලය රැගෙන ගිහිල්ලා තියෙන්නේ. මේක හරි වැදගත් තැනක්, මට ඔයාලට පෙන්වන්න ඕන කියලා හිතුණා. මොකද මේ වගේ තැන්වලට බොහෝ දෙනෙක් එන්නේ නැහැ. මිහින්තලේ කඳු මුදුන දක්වා බොහෝ දෙනෙක් ගමන් කරාට මේ වගේ ස්ථානවල තියෙන වටිනාකම, වැදගත්කම දකින්නේ නැහැ ගොඩක් කෙනෙක්. ඉතින් ඔයාලට පේනවා මේ පරිසරයේ කවුරුත් නැහැ ඇත්තටම. මිහින්තලේ කඳු මුදුන දක්වා දහස් ගාණක පිරිසක් ගමන් කරත් මේ ස්ථානවල තියෙන වැදගත්කම බොහෝ දෙනෙක් හඳුනගෙන නැහැ. ඒ වගේ මෙන්න මෙතන තියෙන මෙන්න මේ කුඩා පොකුණ දිහා බලන්න. මේ පොකුණ නිර්මාණය කරන්න යොදාගෙන තියෙන තාක්ෂණය මොන වගේද කියලා මේ පොකුණ දිහා බලපුවාම ඔයාලට පැහැදිලි වෙයි. මේ ගල් පතුරු වක්‍රාකාරයෙන් නිර්මාණය කරලා තියෙනවා. يعني රවුම්වට මේ ගල් පතුරු නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මොනතරම් හැකියාවක් සහ කෞශල්‍යයක් තියෙන්න ඕනද මේ වගේ වැඩක් කරන්න. ඒ නිසායි මම හැම වෙලාවෙම කතා කරන්නේ හෙළ ඉතිහාසයේ අපේ හෙළයන්ගේ තාක්ෂණය ඉතා විශිෂ්ටයි. ඉතින් ඒ දේවල් අපි කතා කළ යුතුයි. මේ සැඟවිලා තියෙන මේ දැනුම, ඒ වගේම අපේ හෙළයන් භාවිතා කරපු මේ තාක්ෂණික කාරණාවන් අපි කතා කළ යුත්තේ මෙන්න මේ වගේ හේතු නිසා. නමුත් මේ දේවල් බොහෝ දෙනෙක් බලන්නේ නැති බව නම් පැහැදිලි. කොහොමුණත්
මට ඔයාලට මේවා පෙන්වීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඉතින් මම හිතනවා මම මේ මහන්සියලා කරන වැඩසටහන් වල වටිනාකමක් ඇති කියලා. අනිවාර්යෙන්ම එහෙම වටිනාකමක් තියෙනවා කියලා ඔයාලට දැනනවනම් අනිවාර්යයෙන් මේ පිළිබඳව කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේ වැඩසටහන් තව කෙනෙකුට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.